සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරෝමේ භික්ඛවේ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්ගාහාය කතමේ චත්තාරෝ කබලින්කාරෝ ආහාරෝ ඕලාරිකෝවා සුකුමෝවා පස්සෝ දුතියෝ මනෝ සංචේතනා තතියා විඤ්ඤාණං චතුත්තං ඉමේ කෝ භික්ඛවේ චත්තාරෝ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්ගාහායාතිති සද්ධාවන්ත කාරුණික පින්වතුනි සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජයාණන් වහන්සේ ලොවට සැනසිල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම්පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. පින්වතුනි, අද උදෑසන ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ ආහාර සූත්‍රයට අයිති සූත්‍ර පාඨයක්. ආහාර ආහාර කියලා කිව්වහම අපේ හිතට දැනෙන්නේ අපි කන කෑම. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ ආහාරය ආකාර හතරකින් දේශනා කරලා තියෙනවා. වෙන කිසිම දර්ශනයක වෙන කිසිම ප්‍රාඥයෙක් මේ විදිහට ආහාරය වර්ගීකරණය කළා නැහැ. ඉතින් අපිට මේ දේශනාව ශ්‍රවණය කරනකොට තේරෙයි මේ කියන සතර ආහාරයේම අපට අත්‍යවශ්‍යයි. දැන් බලන්න පින්නතුනේ, මේ ආහාර හතර කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥානහාරය, මේ හතරටම කියන්නේ ආහාර කියලා. කබලින්කාර ආහාරය ගත්තහම කැබලි කරලා, ගුලි කරලා, පිඩු කරලා අපි කටට ඇතුල් කරන දේවල් තමයි මෙතන කබලින්කාර ආහාරය කියලා කියන්නේ. ඒ පිළිබඳව අමුතු විවාදයක් නැහැ, අමුතු විග්‍රහයක් අවශ්‍ය නැහැ. අපි දන්නවා මේ ශරීරයේ පවත්වන්නට ආහාරය අවශ්‍යයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. සියලුම සත්වයන්ට ආහාරය අත්‍යවශ්‍යයි. ආහාරය නිසා තමයි අපෙන්නේ. ආහාරය නැත්තම් අපිට ජීවත් වෙන්න පුළුවන්ද? ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි පින්නතුනේ මේ කටට ගන්න දේවල්ම පමණක් නෙවෙයි ආහාර කියලා කියන්නේ. දැන් මේ කබලින්කාර ආහාරය කියලා කිව්වහම කන දේවල් තමයි. හැබැයි අපේ ශරීරයට මේ ඕජාව, ඕජස් ලබා දෙන්න පුළුවන් තව ක්‍රම තියෙනවා. ලේවලට එන්නක් මාර්ගයෙන් අපට ඕජස් ලබා දෙන්න පුළුවන්. ඊළඟට ආග්‍රහණයෙන් පවා ජීවත් වෙච්ච දේවල් පිළිබඳව අපේ ධර්මයේ තියෙනවා. ඊළඟට ශරීරයේ කෑම ගල්වලා ජීවත් වෙන්න පුළුවන්. කෙසේ හෝ මේ ශරීර කූඩුව පවත්වන්නට මෙන්න මේ කියන ආහාර අත්‍යවශ්‍යයි. බලන්න පින්නතුනේ මේ ආහාරය ගැන කල්පනා කරපුවාම දැන් මෙතන ඉන්න හැම කෙනෙක්ම මේ ආහාරය සපය ගන්න. දැන් භික්ෂුන් වහන්සේ නමකට නම් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මහානකම කරගන්න අත්‍යවශ්‍ය කාරණා හතරක් තියෙනවා. ඒ තමයි චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. පින්නතුනේ ගිහි පින්නතුල්ලාට උනත් මේ හතර අත්‍යවශ්‍යයි. දැන් ඇඳුම්, පැළඳුම් පැත්තකින් තියන්නකෝ. පැළඳුම් නැතුව ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඇඳුම් අවශ්‍යයි. ඊළඟට ආහාර අවශ්‍යයි. ඊළඟට ඉන්න තැනක් අවශ්‍යයි. වාසස්ථානයක් ඕනනේ. ඊළඟට බෙහෙතක් හේතක් කියන එක අත්‍යවශ්‍යයි. එතකොට බලන්න පැවිදි වුණත් ගිහි වුණත් මේ කියන සිව්පසය අපි හැම දිනාටම ජීවත් වෙන්න අත්‍යවශ්‍යයි. ඒත් මේවා නිකන් ලැබෙන්නේ නැහැ. මේ ආහාර සපයා ගන්න අපි රස්සා කරන්න ඕන. දැන් බලන්න ගොඩාක් අය පොදුම මහන්සියක් වෙන්නේ මේ ප්‍රධාන දේ මේ කෑමටනේ. මොකද මේ ආහාර නැතුව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න අපේ ශරීරයක් ගත්තාම ලොරි ගණන් ආහාර දාලා ඇති නේද? කොච්චර ආහාර සපයලා ඇද්ද? ඊළඟට මේ ආහාර සපයා ගන්න ගොවි තැම්බත් කරනවා. ඒවා ලොරි වලින් එහාට මෙහාට ගෙනියනවා. ඊළඟට ඒවා ගබඩා කරනවා. ඉතින් පොදුම දෙයක් මේ කෑම පිණිස. ඒ නිසා මේක ලේසියෙන් බැහැර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ආහාර. එතකොට පින්නතුනේ මේ කටින් ගන්න දේ පමණක් නෙවෙයි මේ ආයතන හරහා ගන්න දේවලුත් ඇත්තටම ආහාර. ඒ ආහාරත් අපට අවශ්‍යයි. දැන් බලන්න අපේ මේ රටවල් ඒ වගේ මේ කාලේ ගත්තහම ආහාර සපයා ගැනීම හරි අමාරුයි. නමුත් සමහර බටහිර රටවල් තියෙනවා බොහොම සුලබයි මේ ආහාර. හොඳට කිරි ආහාර වර්ග, බොහොම සියුම් ආහාර වර්ග ඕන තරම් ඒ රටවල් වල තියෙනවා. හැබැයි පින්නතුනේ ඒ රටවල් වල එහෙම සියුම් ආහාර තිබුණට අපි දන්න තරමින් ඒ අයගේ මානසික තත්ත්වය බොහොම පහත මට්ටමකට තියෙනවා. මනසින් ලැඩවිච්ච අය ගොඩාක් ඉන්නේ. දැන් එහේ ආහාර ඕන තරම් තියෙනවා. හැබැයි ආහාර තිබුණට මානසික වශයෙන් ලෙඩු. දැන් බලන්න පින්නතුනේ මේ ආහාර අපේ ජීවිතේ පවත්වන්න උපකාරව වෙනවා වගේම මේ ආහාර වැඩියෙන් ගත්තොත් වෙන්නේ මොකද? අජීර්ණ හැදෙන්න පුළුවන්. එහෙනම් මේක තෝරා බේරාගෙන අර බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලට උන්වහන්සේ ප්‍රත්‍යක්ෂාව භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ ඒකනේ. මේ ආහාරයේ අවශ්‍යතාවයේ සලකාගෙන ආහාර ගන්නට ඕන. අවශ්‍යතාවයේ සලකාගෙන ආහාර ගන්නවා නම් ඇත්තටම ශරීරයේ පවා නිරෝගීව තබා ගන්න පුළුවන්. දැන් අපි මතක් කළේ මේ කායිකව මේ ශරීරයේ ලෙඩ වුණොත්
ඔය ඉඟුරු ටිකක් හරි මොනව හරි දෙයක් කරලා ඔය අජීර්ණේ සුවපත් කරගන්න පුළුවන්. හැබැයි මානසිකව මේ ශරීරයේ වැටුනොත් මානසිකව මේ ශරීරයේ ලෙඩ වුනොත් ඒක ඒ තරම් ලේසි නෑ සුවපත් කරන්න. දැන් බලන්න අර බටහිර රටවල් වලට අපි කියපු ඔය කෑම සුලභව බොහොම සූක්ෂම සියුම් ආහාර තියෙන බොහෝ බටහිර රටවල් වලට ඒ ආහාර පාන තිබුණට ඕජාව තිබුණට මානසිකව එයත් වැටිලා තියෙනවා. එහෙමනම් මේ ආහාරය කියන්නේ ඇත්තටම කටින් ගන්න දේවල් විතරක් නෙවෙයි, ඇත්තටම පින්නතුනි තමන්ගේ චිත්තචෛතසික ඒ තමන් තුළ තියෙන සිතුවිලි ධාරාවනුත් ඇත්තටම කෙනෙක් ජීවත් කරන්න උපකාර වන ආහාර. දැන් බලන්න අපි ඇහෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා නාසයෙන් ආග්‍රහණය දිවෙන් රස විඳලා කයට පහස විඳලා ඇත්තටම මේ ජීවිතයේ පවත්වා ගන්න යම්කිසි ආහාරයක් අපි සපේ ගන්නවා. දැන් බලන්න පුංචි දරුවන්ට කෑම දෙනවා වගේම ලස්සන ලස්සන තැන්ගේ දරුවන්ට පේන්න සලස්සලා තියෙනවා. මොකද ඒ දරුවාගේ වැඩිවීමට ඒ දරුවාගේ කායික මානසික වශයෙන් ඉතාම නිරෝගිමත් දරුවෙක් බිහි කරන්නට ඒ අවට තියෙන පරිසරයේ ඇහෙන ශබ්ද මේ සියලු දේවල් ආහාර වශයෙන් අවශ්‍ය වෙනවා. එහෙනම් කටට කන දේ කටට දාන කටට ඇතුල් කරන දේ පමණක් නෙවෙයි ආහාර කියලා කියන්නේ. එතකොට පින්නතුනි බලන්න අපේ බුදුරජාණන් වහන්සේ මේ ආහාර කබලින්කාර ආහාරය ගන්න විදිය උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට කරුණු අටකින්. උන්වහන්සේ වදාරනවා මේ ආහාර ගන්නකොට භික්ෂුන් වහන්සේලාට නිතරම හිතන්න කියනවා මා මේ ආහාරය වළඳන්නේ මාගේ ජීවිත යාත්‍රාව පවත්වා ගැනීම පිණිසමයි. එහෙම නැතුව මදේ වඩන්නවත් ඇඟතර කරගන්නවත් ඒ වගේම ලස්සන වෙන්නවත් අඩු තැම් පුරවන්නවත් ඒ වගේම අර කාය වර්ධනයේ වගේ මාංශ පිඩු ශක්තිමත් කරන්නවත් මේ ආදී කිසිම දෙයකට නෙවෙයි මම මේ ආහාරය ගන්නෙ ජීවිත යාත්‍රාව පවත්වා ගන්න. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ දන් වළඳන ආකාරය එක සූත්‍ර දේශනාවක සඳහන් වෙනවා. තථාගතයන් වහන්සේ දානේ පිඩක් ඒ මුඛයට දාලා තථාගතයන් වහන්සේක හොඳට හපනවා. හපලා එක බත් පිඩක්වත් නැත්තම් බත් ඇටයක්වත් තථාගත ශ්‍රී මුඛයේ නැති වුණාට පස්සේ තමයි අනිත් පිඩ උන්වහන්සේ හපන්නේ. අනිත් පිඩ කටට දාගන්න. ඇත්තනම වෛද්‍ය විද්‍යාවේ කියන ඔය සිංහල වෛද්‍ය ක්‍රමේ අපි විසින්ම තමයි අපි ලෙඩ වෙන්නේ. දැන් අපි හොඳට අපේ ආහාර හපනවා නම් හොඳටම හපලා පිටි වෙනකන් හපලා අපි ගිලිනවා නම් කවදාවත් දියවැඩියාව හැදෙන්නේ නැහැ කියලා වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. ඉතින් අපි බාගට හපලා ඔහේ ගිලිනවා. ඒ ගිලිනකොට තමයි පින්නතුනේ එවැනි රෝගාබාධ වලට ලක් වෙන්නේ. ඉතින් ඔය තරම් මට්ටමට දැන් භාග්‍යතුන් වහන්සේ එක පිඩක් අබ ඇටයක් තරම්වත් කටේ බත් ඇටයක්වත් කියන්නේ හපලා උන්වහන්සේක ගිලලා ඊළඟට තමයි උන්වහන්සේ නැවත දෙවෙනි බත් කට ශ්‍රී මුඛයේ තබා ගන්නෙ. ඒ විදිහටයි භාග්‍යතුන් වහන්සේ දානේ වළඳන්නේ. ඉතින් එහෙමනම් මේ දානේ වළඳීම සම්බන්ධව ශික්ෂාපද රාශියකුත් සඳහන් වෙනවා. ඒ ඔක්කොම අපට කියන්න කාලයක් නැහැ. මොකද මේ කබලින්කාර ආහාරය ගැන ඇත්තටම ලොකු දෙයක් අපට කියන්න නැහැ. ඒක අපි කවුරුත් දන්නවා. අපි පිඩු වශයෙන් හරි මොන ක්‍රමයකින් හරි මේ කටට දාන ආහාරය තමයි කබලින්කාර ආහාරය කියලා කියන්නේ. එහෙමනම් පින්නතුල්ලා හිතට ගන්නට ඕන මේ ආහාරය අපට අත්‍යවශ්‍යයි මේ ජීවිතේ පවත්වන්න.
ඊළඟට මේ සූත්‍ර පාඨයේ කියවුණා ඒ දේත් අපි දැනගන්න එක වටිනවා ඕලාරික සහ සූක්ෂම සුකුමෝ කියලා. ඕලාරික කියලා කියන්නේ පිණිතුන් රළු ආහාර. දැන් බලන්න ඔය රළු ආහාරවල ඕජස් අඩුයි. හැබැයි සියුම් ආහාරවල ඕජස් වැඩි. දැන් භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වන අපට ගිලන් පසක් හැටියට චතුමදුර දේශනා කරලා තියෙනවා. පින්නතුනි මහා බත් පිගානක් කනවට වඩා තේ හැඳි භාගයක් පමණ චතුමදුර ටිකක් ගන්නවා නම් ඒ ජීවිතේ පවත්ත ගන්න ලේසි. දැන් චතුමදුර හදන විදිහ අපේ පින්නතුලා දන්නවා. ඒ බටර්, මී පැණි, හකුරු, ගිතෙල් මේවා දාලා හොඳට කලවම් කරලා ඒ පදම අරගෙන හදාගන්න දෙයක්. එතකොට බලන්න මේ සියුම් ආහාරයක තියෙන වටිනාකම පුංචි තේ හැඳි භාගයක් ඇති ශරීරය පවත්තන. ඕලාරික ආහාර ගොඩාක් දැන් ගන්න ඕන. දැන් බලන්න අපි ඕලාරික ආහාර ගැන බැලුවොත් අටුවාවේ තියෙනවා දැන් කිඹුලෙක්. කිඹුලෙක් ගල් හිටන් ගිලිනවා. දවස් දෙක තුනකින් තමයි කිඹුලට මේවා දිරවන්නේ. ඒවා ඕලාරික. ඊළඟට පින්නතුනේ දැන් වලස්සු. වලස්සු ඔය අං ආදී දේවල් ගිල්ලාම සමහර වලසුන්ගේ කෙළවලට අං අල වගේ තැම්බෙනවලු. ඒව ඇත්තටම ඕලාරික ආහාර. ඊට වඩා සියුම් අලියෙක් ගන්න ආහාර, ඔය කොළ අතු ආදී. ඊළඟට ගවයෝ ගන්න ආහාර. ඒව ඊට වඩා සියුම්. ඊළඟට මූ, හාව ගන්න ආහාර ඊට වඩා සියුම්. ඊළඟට පින්නතුනේ කුරුල්ලෝ ගන්න ආහාර ඊටත් වඩා සියුම්. ඊටත් වඩා සියුම් ගාමාන්තක නැත්තම් ඈත පළාතක මිනිස්සෙක් ගන්න ආහාර ඊට වඩා සියුම්. ඒ මිනිස්සයා ගන්න ආහාර වලටත් වඩා ගාමාන්තික නගරයේ ඉන්න මිනිස්සෙක් ගන්න ආහාර සියුම්. සියුම් කියන්නේ ඒවා ගෝජාව වැඩි. ඊළඟට ඒ මිනිස්සෙක් ගන්න ආහාර වලට වඩා රජ කෙනෙක් ගන්න ආහාර ඊට වඩා සියුම් ගෝජාව වැඩි. රජ කෙනෙක් ගන්න ආහාර වලට වඩා සක්විති රජුරුවන් ගන්න ආහාර ඊට වඩා හරි සියුම්. සක්විති රජුරුවෝ ගන්න ආහාර වලට වඩා මේ බුමාටු දෙවියෝ මේ චාතුම් මහරජගේට මයිති බුමාටු දෙවියන් ගන්න ආහාර ඊටත් වඩා සියුම්. ඊළඟට ඉතින් චාතුම් මහරජකේ තාවතින්සේ යාමය තුසිතය නිම්මාන රතය පරනිම්මිත වසවර්තිය මේ විදිහට පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ දෙවියන් ගන්න ආහාරය තමයි ඉතාම සියුම්ම සියුම් ආහාරය. එතනින් එහාට බඹතලවල් වල ආහාර ගැනීමක් නැහැ. එහෙනම් ආහාර කෘත්‍ය කෙරෙන්නේ චාතුම් මහරජික දිව්‍ය ලෝකේ ඉඳලා පරනිම්මිත වසවර්ති කියන දිව්‍ය ලෝකෙන් ආහාර කෘත්‍ය නිමාවටපත් වෙනවා. බ්‍රහ්ම ලෝකවල ආහාර ගැනීමක් නැහැ. එහෙමනම් පින්නතුනට දැන් තේරෙනවා මේ සියුම් ආහාර මොනවද, ඕලාරික ආහාර මොනවද කියලා. මේ හැම එකක්ම පින්නතුනි දෙවියන් පවා ගන්න ඒ දිව්‍ය ඕජස් කබලින්කාර ආහාර කියන ගණයට තමයි වැටෙන්නේ. එහෙනම් පින්නතුල තේරුම් ගන්න මේ ආහාරය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඊළඟට පින්නතුනි අපි මේ දේශනාවෙන් විශේෂයෙන්ම දැනගන්නට ඕන දෙවනි ආහාරය. දෙවනි ආහාරය තමයි පස්ස ආහාර. පස්ස කියලා කියන්නේ චෛතසිකයක්. පස්ස කියලා කියන්නේ සිතුවිල්ලක්. ඒතර මේක ආහාර කෘත්‍යයක් කරනවා. ඒ කොහොමද ආහාර කෘත්‍ය කරන්නේ? දැන් බලන්න මේ ස්පර්ශය කියන එක පිළිබඳව මම දන්නවා. මෙතන ඉන්න පින්නතුල හොඳට දන්නවා පස්ස. පස්ස කියලා කියන්නේ සාමාන්‍ය ස්පර්ශය කියලා කියන්නේ ගැටෙන දෙයක්නේ. යම් කිසි දෙයක් ඇල්ලීම, ගැටීම, ගෑවීම ඔවගේ දෙයක් තමයි අපි ස්පර්ශ කියලා කියන්නේ. ඒතර තොන් දෙනෙක්ගේ එකතු වීම තමයි මෙතන විශේෂයෙන් පස්ස කියලා කියන්නේ. දැන් බලන්න ඇහෙන් රූපයක් දකින්න තුන් දෙනෙක් එකතු වෙන්න ඕන. ඇහැයි රූපයයි සිතයි. මේ තුන් දෙනාගේ එකතුව නිසා තමයි රූප දකින්නේ.
මේ එකතු වීම නිසා රූප දකිනවා. රූප දැක්කහම ඇලීමක් හරි ගැටීමක් හරි මධ්‍යස්ථ නැත්නම් උපේක්ෂා වේදනාවක් හරි හට ගන්නවා. වේදනාවක් ඇති වුණාම තණ්හාවක් ඇති වෙනවා. වේදනාපත්‍ය තණ්හා. තණ්හාවක් ඇති වුණාම මේ භව ගමනට මේ සාංසාරික ගමනට මේ ගමන යන්නට ආහාරයක් වශයෙන් උපකාර වෙන්නේ අර ස්පර්ශය. දැන් බලන්න තණ්හාවක් කෙනෙකුට නැත්නම් මේ භව ගමනක් තියේද? භව ගමනක් නැහැ. එහෙනම් තණ්හාවට හේතු වුනේ වේදනාව, වේදනාවට හේතු වුනේ මෙන්න මේ එකතු වීම, මෙන්න මේ ගැටීම. අන්න ඒක තමයි මෙතන ස්පර්ශය කියලා කියන්නේ. එහෙමනම් මේ පස්ස ආහාර නැත්තම් මේ ස්පර්ශය මේක විශේෂයෙන් අපි තේරුම් ගන්නට ඕන. මොකද පින්නතුනි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ස්පර්ශය කියන එක. මේ ස්පර්ශය කියන එක මේ තුන් දෙනාගේ එකතුව සිද්ධ වුණොත් දෙවියන්ටවත් සක්‍රයාටවත් මාරයාටවත් ඇත්තම තථාගතයන් වහන්සේ වදාරනවා මටවත් කියලා. තථාගතයන් වහන්සේටවත් බෑ පින්නතුනේ රූප පේන එක වළක්වන්න. රූප පේනවාමයි. එතකොට බලන්න දැන් අපි මේ ස්පර්ශය ගැන ටිකක් තේරුම් ගනිමු. මේ ස්පර්ශය කියන එක දැන් මේ ආයතන හය සම්බන්ධ කරලා අපට තේරුම් ගන්න පුළුවන්. දැන් ඇහැයි රූපයයි සිතයි එකතු වීම ඇහි ස්පර්ශය. එතකොට බලන්න මෙතනදී විශේෂයෙන් අපි මතක තියාගන්න ඕන ඇහැට ස්පර්ශය කියන්නේත් නැහැ. රූපයට ස්පර්ශය කියන්නේත් නැහැ. ඒ වගේම සිතට ස්පර්ශය කියන්නේත් නැහැ. දැන් චතක්ක සූත්‍රයේ ඔක පැහැදිලිවම සඳහන් වෙනවා. ඒතර මේ තුන් දෙනාගේ එකතු වෙන අවස්ථාව තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඇහැයි රූපයයි සිතයි මේ එකතු වෙන අවස්ථාවට කියන නමක්. ඊළඟට කනයි ශබ්දයයි සිතයි. කනට ස්පර්ශය කියන්නේත් නැහැ. ශබ්දයට ස්පර්ශය කියන්නේත් නැහැ. සිතට ස්පර්ශය කියන්නේත් නැහැ. මේ තුන් දෙනා යම් කිසි අවස්ථාවක එකතු වෙනවා නම් ඒක එකතු වෙන අවස්ථාව තමයි ස්පර්ශය කියන්නේ. හැබැයි මේ තුන් දෙනාගෙන් දෙන්නෙක් එකතු වුණොත් ස්පර්ශය කියනවද? නැහැ. දැන් බලන්න දැන් මේ බණ ටික අහනකොට පින්නතුල්ලාගේ කන් වලට මේ ශබ්දේ වදිනවා. කන් වලට දැන් මේ ශබ්දේ මේ ශබ්ද වාහනේ දාලා තියෙන නිසා මේ ශබ්දේ ඒකාන්තෙන් කන් වලට වදිනවා. වැදුනට හිත gedara තිබුණොත් gedara පිළිබඳව නැත්තම් වෙන කොහේ හරි හිත තිබුණොත් පින්නතුනේ මේ කොච්චර මෙතන බෙරිහන් දුන්නත් ඇහෙන්නේ අර ශබ්දේ නිකන් වදිනවා විතරයි. මොකද්ද කිව්වේ කියලා තේරෙන්නේ නැහැ. එහෙමනම් බලන්න මේ තුන් දෙනාම එකතු වෙන්න ඕනේ. දැන් මේ ධර්මාරම්භණයේටම හිත යොමාගෙන බණ අහන්න මේ තුන් දෙනා තියෙන්න ඕන. දැන් කන තිබිලා මේ ශබ්දය ඇහුණට කීයටවත් ශබ්දයක් විතරයි. මොකද්ද කිව්වේ මොකද්ද උනේ මුකුත් තේරෙන්නේ නැහැ. එහෙමනම් ස්පර්ශයේ මේ තුනම යෙදෙන්නට ඕන අපට ඇහෙන් රූපයක් දකින්න. එතකොට තේරුම් ගන්න රූපයක් දකින්නවා කියලා කියන්නේ සිතක්. කනෙන් ශබ්දයක් අහනවා කියලා කියන්නේ පින්නතුනේ ඒක සිතක් ඒකාන්තේ. සිතක් නැතුව ඒක කෙරෙන්නේ නැහැ. අන්න ඒකනේ චක්කු විඥාන කියලා කියන්නේ. සෝත විඥාන කියලා කියන්නේ ඒකයි. එතකොට ඇහෙන් රූපයක් දැකීම සිතක්. කනෙන් ශබ්දයක් ඇසීම සිතක්. නාසයෙන් ආග්‍රහණය කිරීම සිතක්. ඇයි නහයයි ගඳ සුවඳයි සිතයි එකතු වෙන අවස්ථාව. හැබැයි හිත නැත්තම් ওই දෙක කෙරෙන්නේ නැහැ. අන්න ඒක තමයි සෝත විඥාන. ඊළඟට බලන්න පින්නතුනේ දිවයි රසයයි සිතයි. දිවහා විඥාන. එතකොට අපිට ඔය දැනෙනවා අපි හොඳ රස දෙයක් කනකොට රසයි රසයි කියා කන්නේ ඇති දෙයක් නැහැ සිතක් ඉතින්. සිතුවිල්ල. එතකොට අපි හිතනවා මේ කෑම රසයි අපට සිතක් කියලා හිතෙන්නේවත් නැහැනේ.
හැබැයි පින්නතුනි කන වාරයක් පාතත් සිත් ගොඩක් තමයි පහළ වෙන්නේ. වෙන දෙයක් නෙවෙයි. සිත නැතුව මොනතරම් වටිනා දෙයක් කෑවත් රස දැනෙන්නේ නැහෙනි. මොකක් හරි පීඩනයකින් ඔහේ ආහාර නිකන් ඇතුළට දාගත්තට මොනවද කෑවේ කියලාවත් දන්නේ නැහෙනි. රස කියා මොනවද කෑවේ කියලා දන්නෙත් නැහැ. සමහරු මං කෑවද කියලා කල්පනා කරන අපි කාලා ඉවර වෙලා. කියන්නේ ඒ තරම්වත් සිත නැහැ. ඉත එහෙමනම් රස විඳිනවා කියලා කියන්නේ සිත් වෙලක් ඉතින්. ඊළඟට පහත විඳිනවා කියලා කියන්නේ සිතක්. එතකොට කයයි පහතයි සිතයි එකතු වීම තමයි ස්පර්ශය. එතකොට බලන්න ඒක තමයි කාය විඥානය කියලා කියන්නේ ස්පර්ශය දැනෙනවා කියලා කියන්නේ ඇත්තටම සිත් පහළ වෙනවා කියන එක. එතකොට මේ සිත් පහළ වුණාට පස්සේ පින්නතුනි ඔය චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ සිත් පහළ වුණාට පස්සේ පින්නතුනි මේ ස්පර්ශය නිසා මේ සිත් පහළ වුණාට පස්සේ ඒ කාන්තයෙන් මෙතන ඇලීමකට හරි ගැටීමකට හරි උපේක්ෂා වේදනාවකට හරි හිත යනවාමයි. ඒකනේ දැන් අර සබ්බචිත්ත සාධාරණ චෛතසිකවල වේදනා පස්ස වේදනා කියන මේ චෛතසික දෙකම හැම සිතකම යෙදෙනවා කියලා තථාගතයන් වහන්සේ වදාළේ. හැම සිතකම යෙදෙනවා. කුසල් සිතෙත් යෙදෙනවා, අකුසල් සිතෙත් යෙදෙනවා, විපාක සිතෙත් යෙදෙනවා, බුදුරජාණන් වහන්සේගේ හිතෙත් යෙදෙනවා, ඕනම කෙනෙකුගේ මේ චෛතසික යෙදෙනවා. එතකොට බලන්න මේවා ක්‍රියාකාරී මට්ටමට හොඳට එන්න නම් මේ සිත එක අවධාරණය කරගන්න ඕන. සිත කියන එක තියෙන්නම ඕන. සිත තිබුණ නැත්තම් ස්පර්ශයක් ඇති වෙන්නේ නැහැ. එතකොට බලන්න මේ ස්පර්ශය ඇති වුණාට පස්සේ පස්සපච්චයා වේදනා. එතකොට ස්පර්ශය ඇති වුණාට පස්සේ ඔන්න වේදනාව හට ගන්නවා. වේදනාව කිව්වහම පින්නතුල සාමාන්‍යයෙන් අපේ සිත්වල මුල් බැසගෙන තියෙන්නේ දුක් වේදනාව. නමුත් මෙතන වේදනාව කියලා ධර්මයේ හඳුන්වන්නේ විඳීම පමණයි. දුක් වේදනාව, සැප වේදනාව, මධ්‍යස්ත වේදනාව කියලා පසුවයි බෙදෙන්නේ. වේදනාව කියලා කියන්නේ විඳීම. එතකොට අපි ඇහෙන් කනෙන් නාසයෙන් ඒ වගේම දිවෙන් කයෙන් සිතින් අරමුණු අරගෙන ඒවාට අපි කැමතිනම් ඒ ඔන්න සැප වේදනාව ලැබෙනවා. ඒවාට අපි අකමැතිනම් දුක් වේදනාව විඳිනවා. ඒ දෙකටම නැත්තම් මධ්‍යත්ව නැත්තම් අදුක්කම සුඛ වේදනාව කියලා කියනවා. එතකොට පින්නතුනි ඔය වේදනාව පහළ වුණාට පස්සේ වේදනාපත්‍යා තණ්හා ඔන්න ඇති වෙනවා. එතකොට බලන්න අපි මේ තණ්හාව නැති කරන්නනේ අපි හැම දිනෙකම මේ උත්සාහ කරන්නේ. එහෙමනම් මේ තණ්හාවට ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ වේදනාව. මේ වේදනාවට ප්‍රධාන හේතුව තමයි මේ ස්පර්ශය. එතකොට බලන්න තණ්හාව ඇති වුණාට පස්සේ දැන් ස්පර්ශය නිසා වේදනාව හටගත්තා. වේදනාව නිසා තණ්හාව හටගත්තා. තණ්හාව නිසා උපාදානය හටගන්නවා. උපාදානය නිසා භවය සකස් වෙනවා. භවය සකස් වෙනකොට පින්නතුනි ඔන්න අපි ඉපදෙනවා. ඉපදුනාට පස්සේ තින් අපිට නොයෙක් විදියට ජරා මරණ ඔක්කොටම භාජනය වෙන්න සිද්ධ වෙනවා. එතකොට දැන් පේනවද මේ පස්ස නැත්තම් මේ ස්පර්ශය කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි, මේක ආහාරයක්. ඒතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සාංසාරික ගමනටම මේ භව පැවැත්මටම ප්‍රධාන ආහාරයක් බවට පත් වෙනවා මොකද්ද මේ පස්සය ස්පර්ශය. ඊළඟට පින්නතුනේ ඊළඟ ආහාරය තමයි මනෝ සංචේතන ආහාර. මනෝ සංචේතන ආහාරය කියලා කියන්නේ ඇත්තටම එතන චේතනාව. චේතනාව කියලා කියන්නේ කුසලා කුසල කර්ම. බලන්න භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පින්නතුනි කර්ම නැත්තම් කුසලා කුසල කර්ම නැත්තම් දැන් අපිට පුණ්‍යාභි සංකාරත් නැත්තම්
අපුඤ්ඤාවි සංඛාරත් නැත්නම් ආනිජ්ජාවි සංඛාරත් නැත්නම් අපිට උපදින්න ශක්තියක් නැහැ. එහෙනම් අපි භවයෙන් භවේ භවයෙන් භවේ කාම ලෝකේ උපදිනවා, රූප ලෝකේ උපදිනවා, අරූප ලෝකේ උපදිනවා. මේ විදිහට පින්නතුනේ මේ භවත්‍රේම අපට උපදින්නට ඒකාන්තේ මනෝ සංචේතන ආහාරය තියෙන්න ඕන. ඒක භව පැවැත්මට ඒකාන්තේම අත්‍යවශ්‍ය දෙයක් මනෝ සංචේතන. ඉතින් මනෝ සංචේතනාව කියලා කියන්නේ අපි මේක චෛතසික වශයෙන් ගත්තොත් දැන් චෛතසික 52ක් තියෙනවනේ. ඒ චෛතසික 52කින් වේදනා චෛතසිකය වේදනා ස්කන්ධය හැටියට සඳහන් වෙනවා. සංඥා චෛතසිකය සංඥා ස්කන්ධය හැටියට සඳහන් වෙනවා. ඊතුරු චෛතසික 50ම ඊතුරු සිතුවිලි 50ම සංස්කාර නැත්තම් චේතනා හැටියට තමයි ධර්මයේ දක්වන්නේ. එහෙමනම් බලන්න පින්නතුනි දැන් මේ චේතනා අපි මේ ධර්මයට බැස ගැනීම තුළ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම තුළ එක ඉලක්කයක් තමයි මේ චේතනා ආහාර යහපත් විදිහේ චේතනා ආහාර ඇති කර ගැනීම. දැන් බලන්න චේතනාව කියලා කිව්වහම ඉතින් ඒක කුසල වෙන්නත් පුළුවන් අකුසල වෙන්නත් පුළුවන්. දැන් බුද්ධ ශාසනයක් මුල් කරගෙන අපි කරන්නේ මම මේකෙන් අදහස් කරන්නේ හොඳ චේතනා ඇති කරගෙන මේ සසර ගමන දික් කරගන්න කෙනෙක් නෙවෙයි. හැබැයි නරක චේතනා ඇති වෙලා ඒ ආහාරය සම්පාදනය වෙලා අපුඤ්ඤාභි සංඛාර නිරතුරුවම සම්පාදනය වෙලා අවීචි මහා නරකේ අට මහා නරකේ ඊළඟට ඔය සතර අපායේ ඒ වගේම දුගති ස්ථානවල ඉපදුනොත් පින්නතුනි කල්ප ගණන් එහෙ ඉන්න වෙනවා. දැන් බලන්න දේවදත්ත ස්වාමීන් වහන්සේ හරියටම කල්පයක් ඉන්නවනේ අවීචි. කල්පයක් කියන එක පින්නතුල දන්නවනේ. කල්පයක් කියන එක ඉලක්කම් වලින් කියන්න පුළුවන් කමක් නැහැ. මේ හැමෝම මේවා දන්නව. නමුත් මේ දේශනාවෙන් පින්නතුලට හිතට වදින්න මම නැවත වතාවක් කල්පය කියන්නම්. බලන්න සැතපුම් 16ක් දිග, සැතපුම් 16ක් පළල, සැතපුම් 16ක් ගැඹුරු. යදුණක් කියන්නේ සැතපුම් 16ක්. ඉතින් සැතපුම් 16ක් දිග කියලා කිව්වහම මෙහි ඉඳලා පිටකොටුවටත් වඩා දුරයිනේ. ඒ වගේ ගැඹුරු වලක් හදලා ඒකට අබ පුරවනවා. හිතන්න ඒක ටිකක් හොඳට හිතලා බලන්න. අබ පුරවලා අවුරුදු 100කට වතාවක් එක බෑටයක් අරගෙන මේ මගේ ඒක අයින් කරනවා. මේ විදිහට අවුරුදු 100කට වතාවක් එක බෑටයක් ගන්නවා. පින්නතුනි කවදා හරි මේ අබ ගොඩ ඉවර වෙන්න පුළුවන් කියනවා. ඒ කල්පේ ඉවර වෙන්නේ නැහැ කියනවා. එතකොට බලන්න දේවදත්ත හාමුදුරුව හොඳට සීල් ගුණ පුරලා ලෞකික සමාධියෙන් තිබුණ උඩින් පවා යන්න. බලන්න ඒ ඔක්කොම පින්නතුනි වතුර ගියා. උන්වහන්සේ කල්පයක් අවීචි මහා නරකේ පැතවනවා. අන්න ඒකයි අපි මේ මනෝ සංචේතන ආහාර බොහෝම කල්පනාවෙන් ගන්න ඕනේ. අපේ කයෙන් වචනයෙන් සිතින් කටයුතු කරනකොට යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් මෙනෙහි කරලා මේක කුසල්ද මේක අකුසල්ද මේක මට මෙලෝ වශයෙන් හොඳයිද මේක පරලෝ වශයෙන් හොඳයිද මේක සත්‍යද මේක අසත්‍යද මෙන්න මේ විදිහට හොඳට කල්පනා කරලා මෙනෙහි කරලා අනර්ථය බැහැර කරමින් අර්ථය ළඟා කර ගනිමින් අර්ථාන්චිතව කටයුතු කිරීම තුළින් තමයි අපිට හොඳ මනෝ සංචේතන ආහාර සකස් කරගන්නට අවස්ථාව ලැබෙන්නේ. ඒකට හොඳම වපසරය තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනය. විශේෂයෙන් මේ පෙහෙවත් සමාදන් වෙච්ච අද වගේ දවස් බලන්න අකුසල චේතනාවකට මොන විදිහකටවත් එන්න නොදී අපි මේ රැක ගන්නවා කියලා කියන්නේ ඒක අපට මොනතරම් පිළිසරණක්ද. ඊළඟට පින්නතුනි තව දෙයක් අපි මතක තියාගන්න ඕන. කොච්චර හොඳ මනෝ සංචේතන ඇති කරගත්තත් ඒ කියන්නේ පුඤ්ඤාභි සංඛාර ඇති කරගත්තත් අපේ සතර දික් වෙන්නේ නැහැ. සමහරුන්ගේ වැරදි අදහසක් තියෙනවා කුසල් කරගන්න හොඳ නැහැ අකුසලුත් ඕනේ ඔහේ ඉන්න ඕන. දැන් නිකම්ම නිකන් ඉන්නකොට සිද්ධ වෙන්නේ අකුසල් කියලා ධර්මයේ සඳහන් වෙනවා.
එනිසා නිරතුරුවම සිහියෙන් නුවණින් ඉඳගෙන කුසල් එකතු කිරීම තුළ සතර දික්වීමක් වෙන්නේ නැහැ. මොකද කුසලය කියන එක තේරුම් ගන්නකෝ. කුසලය කියලා කියන්නේ අලෝභ දේ සමෝහ. එහෙනම් අපි නිවන් දැක්කා කියලා කියන්නේත් නිරතුරුවම අලෝභ දේ සමෝහ කියන කුසල මූලයන් තුළ ජීවත් වීම. එතකොට දැන් බලන්න පින්නතුනි අපි මේ කුසල ධර්මයන් රැස් කර ගනිමින් මේ කුසලය අපට පාදක වේවා නිවන් දකින්න කියන අදහස ඇති කරගෙන කුසල් වල නියලෙනවා නම් කීයටවත් අපේ මේ භව ගමන දික් වෙන්නේ නැහැ. ඊළඟට ප්‍රතිපත්ති පුරන්න බෑනේ අපායේ. දැන් අවීචි මහා නරකේ තිරිසං ලෝකේ අසුර ලෝකේ ප්‍රේත ලෝකේ ප්‍රතිපත්ති පුරන්න පුළුවන්ද? බෑ. ඊළඟට පින්නතුනේ අනිත් ඔය දුගති ස්ථාන අට මහා නරකය උසුපත් නරකවල ප්‍රතිපත්ති පුරන්න බෑ. එහෙනම් ගුණධර්ම පුරන්න නම් අපි සුගති අඩුම තරමෙන් පින්නතුනේ මනුස්ස ලෝකේට දිව්‍ය ලෝක හයත් බැරි කමක් නැහැ. සුගති ගාමී වුණොත් අපිට කුසල ධර්මයන් රැස් කරන්න ඒ වගේම පාරමී ධර්මයන් පුරා ගන්නට අපට අවස්ථාව තියෙනවා. දුගතියට වැටුනොත් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ මනෝ සංචේතන ආහාර විශේෂයෙන්ම මේ භවත්‍රේ ඉපදීමට හේතු වන මේ චේතනා සමුදාය ඒව ආහාරයක් බවට පත් වෙනවා. ඉතින් ඒ ආහාර හොඳ ආහාර නැත්තම් කුසල ආහාර කුසල කර්ම සිද්ධ කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. අන්න ඒක තමයි මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ. එහෙමනම් පින්නතුල හොඳට තේරුම් ගන්න කෙටියෙන්ම මේ කියන්නේ චේතනාව. එහෙමනම් ඒ චේතනාව කුසල චේතනාවන් රැස් කර ගැනීම හැම පැත්තෙම අපට හොඳයි. ඒක ආහාරයක් මේ සාංසාරික ගමනට. ඊළඟට පින්නතුනේ අවසාන ආහාරය තමයි විඥාන ආහාරය. එතකොට මේ විඥානය කියලා කියන්නේ සිතනි. සිතත් ආහාරයක් බවට පත් වෙනවා අපේ පැවැත්මට. දැන් සිත නිසා මොකක්ද ඇති වෙන්නේ? විඥාන පත්‍යා නාම රූපං. දැන් කෙටියෙන්ම මේ සත්වයා හඳුන්වන්නේ නාම රූප දෙකක් කියලා. දැන් ඔය ගොඩාක් භාවනා කරපු අය සාමාන්‍ය අනිත් අය හඳුන්වන්නේ ඉතින් ඇති දෙයක් නැහැ. නාම රූප දෙකක්නේ කියනවා. නාම රූප දෙකක් කියන්නේ මොකද්ද? මේ පංචස්කන්ධයක්. රූප වේදනා සංඥා සංකාර කියන විඥාන කියන පංචස්කන්ධය. ඒත් රූපය කියන්නේ මේ පේන්න තියෙන ශරීරයට. නාමය කියලා කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාමස්කන්ධයට. එතකොට බලන්න මේ විඥානය නිසා තමයි මේ සත්වය හටගන්නේ. අන්න ආහාරයක් වුණා. එතන මෙතනදි විශේෂයෙන්ම ඔය චක්ක විඥාන, සෝත විඥාන ආදී වශයෙන් විඥාන හයක් තියෙනවා. ඊළඟට පින්නතුනේ මේ සිත 89 ආකාරයකට 120 ආකාරයකට විග්‍රහ කරලා තියෙනවා. හැබැයි මෙතන ගැනන විඥානය තමයි ප්‍රතිසන්දි විඥානය. ප්‍රතිසන්දි විඥානය තමයි මේ විඥානාහාරය කියලා කියන්නේ. දැන් බලන්න අපිට මේ ලෝකේ සත්වයන්ට ප්‍රතිසන්දිය ගෙන දෙන සිත් 19ක් තියෙනවා. දැන් මේ සිත් 89ක් තිබ්බට ප්‍රතිසන්දිය ගෙනත් දෙන්නේ සිත් 19කින්. දැන් අපායේ සත්වයන්. දැන් අපි හිතමු අවීච මහා නරකේ, තිරිසං අපායේ, ප්‍රේත ලෝකේ, ඊළඟට අසුර නිකායේ ඔවගේ තැන්වල පින්නතුනේ දුගතිගාමීව ඉපදෙන්න හේතු වන ප්‍රතිසන්දිහිත තමයි උපේක්ඛා සහගත. විශේෂයෙන් මේක අකුසල පාර්ශ්වයේ. දැන් ඔය දෙපස් විඥානයේ තියෙනවනේ සිත් කොටස් දෙකක්, කුසල විපාක අකුසල විපාක කියලා තියෙනවා හේතුක සිත්වල. මෙතන කියන්නේ අකුසල විපාක. අකුසල විපාක උපේක්ඛා සහගත සන්තිරණ සිතින් තමයි පින්නතුනි ඔය සතර අපාය උපදින්නේ. ඊළඟට අනිත් දුගති තැන්වල උපදින්නේ ඔන්න ඔය සන්තිරණ හිතින්. ඒක ප්‍රතිසන්දී හිත වුණාට ඉතින් අපි අකුසල් කරගන්නකොට අර ලෝභ සිත් අටින්,
දේශ සිද්දකින් මෝහ සිද්දකින් අපි අකුසල් කරගන්නවා. ඒක විපාකයක් හැටියට ප්‍රතිසන්දිය ගෙන දෙන්නේ ඔන්න ඔය සන්තිරණ සිතින්. අකුසල විපාක සන්තිරණ සිත. ඊළඟට පින්නතන කුසල විපාක සන්තිරණ සිත කියලා තව සිතක් තියෙනවා. ඒකත් ප්‍රතිසන්දි හිතක්. දැන් බලන්න කුසල විපාක සන්තිරණ හිතින් ඉපදිච්ච අය තමයි ඔය මනුස්ස ලෝකේ අන්ධ වෙලා උපදින්නේ. ගොළු වෙලා උපදින්නේ. ඊළඟට පින්නතුනේ අංග විකල වෙලා උපදින්නේ. මම්මන වෙලා ඉපදින්නේ. උම්මත්තක වෙලා උපදින්නේ. එතකොට බලන්න මනුස්ස ලෝකේ අංග විකලව උපදිනවා කියන්නේ පිනකින්. එතකොට අපායේ தත්ත්ව හිතාගන්නකෝ. එතකොට මනුස්ස ලෝකේ ඒ වගේ අංග විකල භාවයක් කියලා කියන්නේ ඇත්තට පිනක් බලපුවාම. එතකොට ඒක තමයි දෙවෙනි ප්‍රතිසන්දි සිත. ඊළඟට පින්නතුනි කාමාවචර කුසල් තියෙනවා අටක්. විපාක අටක් තියෙනවා. ඒ විපාක අටට අනුරූපව ප්‍රතිසන්දි අටක් ගන්න පුළුවන්. ඊළඟට රූපාවචර විපාක තියෙනවා පහක්. ප්‍රතිසන්දි සිත් එතන පහක් තියෙනවා. අරූපාවචර ප්‍රතිසන්දි හතරක් තියෙනවා. මේ අනුව ඔක්කොම ප්‍රතිසන්දි සිත් 19ක් තියෙනවා. එහෙමනම් මෙන්න මේ 19 තමයි මෙතන විඤ්ඤාණාහාරය කියලා කියන්නේ භව පැවැත්මට මේක ලොකු ආහාරයක් සපයනවා. එතකොට දැන් පින්නතුලට තේරෙනවා මේ ආහාර කියලා කිව්වහම අපි නිකම්ම හිතුවට කටට දාගන්න ආහාරයට වඩා පස් ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඤ්ඤාණ ආහාරය බොහෝම ප්‍රබලයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කබලින්කාර ආහාරයේ පවා මහා උසස් කොට සලකලා තියෙනවා. දැන් බලන්න පාරමී අවදීදී උනත් උන්වහන්සේ ඉස්සෙල්ලාම පාරමී පුරන්න පටන් ගත්තේ දහන පාරමිතාවෙන්. ඒකත් ආමිෂ දේවල් දීලා. ඊළඟට ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල දාන, සීල, භාවනා, එතන දානේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ නිරතුරුවම භික්ෂුන් වහන්සේලාගේ මහානකම කරගන්න උන්වහන්සේ එතනදි අවශ්‍යතා හතර හැටියට උන්වහන්සේ දැක්ක මේ දානේ, මේ ආහාරය. එහෙනම් ආහාරය නැතුව අපිට මේක පවත්වන්න බෑ. එහෙනම් ආහාරය කියන එක අවශ්‍යයි. හැබැයි ඒ ආහාර අපිට ගිහියන්ට උනත් පැවිද්දන්ට උනත් කෙලෙස් නොවැඩෙන ආකාරයට ඒ ආහාරය අපිට ගන්නට පුළුවන්. මේ ආහාරයේ පින්නතුනි බොහෝම කල්පනාවෙන් ගන්නට ඕන. මොකද මේ ආහාරයේ වැඩි වුණොත් අපි අර මුලින් කිව්වා වගේ සමහර වෙලාවට ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. මොකද ආහාර වැඩි තෘෂ්ණාව ඇති කරගෙන තමන්ට ඔරොත්තු නොදෙන තරමට මේ ආහාර ගත්තොත් තමන්ගේ ජීවිතේ පවා විනාශ වෙන්න පුළුවන්. හැබැයි ආහාරය කියන එක සත්වයාට නැතුවම වැරදි දෙයක්. දැන් බලන්න එක මිනිස්සෙක් දවසක් තමන්ගේ ගවයා නැති වෙලා හරක නැති වෙලා හොයාගෙන යනවා. මිනිස්සයා හරක හොයලා 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 පුදුම වෙහෙසටපත් වුණා. වෙහෙසටපත් වෙලා ඈතට යනකොට දැක්ක භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් මේ මිනිස්සයාට තුන අනේ මට දැන් මේ තියෙන පීඩාවටත් එක්ක බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ ටිකක් අහන්න ඕනේ කියලා පැත්තකින් වාඩි වුණා. තථාගතයන් වහන්සේ දැක්ක මේ මිනිස්සයා දැන් පුදුම බඩගින්නේ කුසගින්නේ ඉන්නේ. දැන් මෙයාට බණ නෙවෙයි යෝන, මෙයාට අවශ්‍ය කරන්නේ බත. තථාගතයන් වහන්සේ ඒ වෙලාව එතන හිටපු කෙනෙකුට කිව්වා මේ මිනිස්සයාට ආහාර ටිකක් දෙන්න. ඉතින් මේ මිනිස්සයාට ආහාර ටිකක් දුන්නට පස්සේ තමයි බණ කිව්වේ. ඒ ධර්ම දේශනාවට බුදුරජාණන් වහන්සේ මේ ආහාරය මේ පාදක කරගත්තා. තථාගතයන් වහන්සේ මොහොතේ වදාළා දිගච්ඡා පරමාරෝගා. පරම රෝගය තමයි මේ බඩගින්න. පින්නතුනි ඒක මේ බඩගින්නක් ආපුහාම පින්නතුලට තේරෙනවා ඒක මොනතරම් රෝගයක්ද කියලා. එහෙමනම් කෙනෙකුගේ කුසගින්නක් නිවනවා කියන එක පුංචි දෙයක්ුත් නෙවෙයි. අපි දන් දෙනකොට කවුරු හරි බඩගින්න ඉන්නවා නම් අපේ හිතට ඒ කාන්තේ මෙන්න ඕන මේ මිනිස්යාගේ කුසගින්න නිවනවා. එහෙම නැතුව මේ
ආහාරය දීම නිසා මට දිව්‍ය ලෝක ලැබෙන්න ඕන, දිව්‍ය ලෝක සම්පත් ලැබෙන්න ඕන, නැත්නම් මහා කුඹුරු යායවල් ලැබෙන්න ඕන. ඒක නිකන් අර අනවශ්‍ය වැඩ ගැනීමක් අර බත් ටිකක් දීලා. එහෙම නෙවෙයි අපේ මූලික පරමාර්ථය වෙන්න ඕන මේ මිනිහගේ කුසපුර කියන එක. අන්න ඒක තමයි අපේ චේතනාව වශයෙන් පහළ වෙන්නට ඕන. එහෙමනම් පින්නතුල්ලාට තේරෙනවා මේ කබලින්කාර ආහාරයේ ඉඳලා මේ සියලුම ආහාර අපේ අපිට ඒකාන්තයෙන් අපේ පැවැත්මට උපකාර වෙනවා. ඉතින් මේ පැවැත්මට උපකාර වෙන දේවල් දැන් මේ ආහාර හතරම ඕන්නේ නැහැ මට පැවැත්මක් ඕන්නේ නැහැ කියලා හිතුවට මේක නවත්තන්න බෑ. ඉතින් එහෙමනම් මේ ආහාර හතර මත පිහිටාගෙන අපි ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුගමනය කිරීම තුළ, ඒ වගේම නීවරණ ධර්ම යටපත් කිරීම තුළ, ඒ වගේම විපස්සනා වැඩීම තුළ අපිට පුළුවන් මේ ආහාර සම්පූර්ණයෙන්ම මේ ආහාර වලින් ඇතිවෙන කෙලෙස් නැති කරගන්න. එහෙම නැතුව පින්නතුන් රහතන් වහන්සේ නමකට වුණත් මේ ආහාරය අවශ්‍යයි. දැන් බුදුරජාණන් වහන්සේට පවා කබලින්කාර ආහාර අවශ්‍ය නැද්ද? අවශ්‍යයි. රහතන් වහන්සේ නමක් වුණත් උපරිම දින 7යි උන්වහන්සේට ඉන්න පුළුවන්. ඒකනේ අර නිරෝධ සමාපත්තියට සමවදිනකොට උන්වහන්සේලා බලනවා මම නිරෝධ සමාපත්තියෙන් නැගිට්ටට පස්සේ මට පිණ්ඩපාතයක් ලැබෙනවද කියලා බලනවා. පිණ්ඩපාතයක් ලැබෙන්නේ නැත්නම් උන්වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවදින්නේ නැහැ කියනවා. මොකද 7 වෙනි දවසේ ආහාර ලැබුණ නැත්නම් උන්වහන්සේලා පිරිනුවන් පානවා. එහෙනම් රහතන් වහන්සේ නමකට වුණත් ඒ කාන්තෙන් මේ කබලින්කාර ආහාරය අවශ්‍යයි. ඊළඟට පස්සාහාරයේ රහතන් වහන්සේටත් තියෙනවා. දැන් රහතන් වහන්සේට ස්පර්ශය නැද්ද? තියෙනවා. උන්වහන්සේට රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ආග්‍රහණය කරනවා, රස විඳිනවා, පහස විඳිනවා. දැන් රහතන් වහන්සේලා වුණත් උන්වහන්සේලා හොඳට රස විඳිනවා. දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විග්‍රහ වෙන තැන සඳහන් වෙන්නේ තථාගතයන් වහන්සේගේ දිවට දිවෙහි රසනහර 700ක් තියෙනවලු. උන්වහන්සේට පුදුම සියුම් රසේ පවා උන්වහන්සේට දැනෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් අපට වඩා සියුම් විදිහට ඒ සියලුම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ උන්වහන්සේලා විඳිනවා. හැබැයි වින්දාට උන්වහන්සේලාට නැත්තේ චන්දරාගය. තෘෂ්ණාවක් නැහැ. චන්දරාගයක් නැහැ. ඒ නිසා උන්වහන්සේලා සොයිමුත්ත චිත්තෝ බොහෝම සැනසිල්ලේ වාසය කරනවා. බලන්න පින්නතුනේ කොච්චර සැනසිල්ලකින් ඇද්ද උන්වහන්සේලා හොඳට විඳිනවා. වින්දට උන්වහන්සේලාට තෘෂ්ණාවක් නැහැ. කිසිම දාහයක් නැහැ. එතකොට බලන්න පස්සාහාරය රහතන් වහන්සේලාටත් උණ කරනවා. මනෝ සංචේතන ආහාරය දැන් බලන්න කුසලා කුසල කර්ම දැන් එතන උන්වහන්සේලාත් හොඳ ක්‍රියා කරනවා තමයි. චේතනා පහළ වෙනවා. හැබැයි ඒ වගේ මූල බීජේ නැති කළා නිසා උන්වහන්සේලාට පහළ වෙන්නේ ක්‍රියාසිත. හැබැයි චේතනාහාරය එතන වැඩ කරනවා. ඊළඟ විඥානාහාරයත් එහෙමයි. ප්‍රතිසන්දිසිත උන්වහන්සේලාට නෑ. නමුත් සිත සෑම අවස්ථාවක වැඩ කරනවා. එතකොට බලන්න මේ ආහාර හතර අපි හිතනවට වඩා මහා ගැඹුරක් තියෙනවා. ඉත එහෙමනම් පින්නතුනි මේ ආහාර පිළිබඳව කෙලෙස් නොවැඩෙන ආකාරයට දැන් අපි මේ දේශනාවෙන් ගන්න ඕන පාඩම තමයි අපි ආහාර ගන්නකොට අවශ්‍යතාවයේ සලකලා ගිහියන් වුණත් මේ පින්නතුල්ලා අවශ්‍යතාවයේ සලකලා ආහාර ගන්නවා නම් ඇත්තටම කය නිරෝගීව තියාගන්නත් පුළුවන්, ඒ වගේම සිත නිරෝගීමත් කරගන්නත් පුළුවන්, රස තෘෂ්ණාව නිසා ඇතිවෙන කෙලෙස් අඩු කරගන්නත් පුළුවන්. ඊළඟට බලන්න පස් ආහාරය. එතනදිත් මේ ස්පර්ශය කියන එක අපි ඒ හැපෙන දැන් ඇහැයි රූපයයි සිතයි මුණ ගැහෙන හැම අවස්ථාවකදීම විවිධාකාර රූප දකිනවා. එතනදී අපි සිහියෙන් යුක්තව සිහියෙන් කාලය ගත කළොත් අපට අර මනෝ සංචේතන ආහාර ඒ තුළින් ඇතිවෙන චේතනා සමුදාය යහපත් කරගන්නත් පුළුවන්. ඒ වගේම ඒ නිසාම බව පැවැත්මට උපකාර වෙන මේ ප්‍රතිසන්දිසිත 19
පින්නතුනි අර දුගතිගාමි වෙන්න හේතු වෙන ප්‍රතිසන්දීන් වලින් අයින් වෙන්න පුළුවන්. එතකොට බලන්න මේ ආහාරය එකකට එකක් සම්බන්ධයි. මේ ආහාර ඉතා හොඳ මට්ටමින් පැවතුනොත් යහපත් මට්ටමින් පැවතුනොත් ඒ චේතනා සමුදාය කුසල කර්ම නාමෙන් පැවතුනොත් අපට ඒකාන්තයෙන්ම සුගතිගාමි වෙන්නත් පුළුවන්. ඒ වගේම අපේ ඉලක්කය වන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නත් පුළුවන්. ඉත එහෙමනම් පින්වත් හැම දෙනාටම මේ දේශනාවත් යන මේ නිවන් ගමනට උපකාරයක් වේවා. ගන්න ආහාරයේ පවා නිවන් පිණිසම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන විශේෂයෙන්ම ධර්ම දේශනාව සහ සුවත YouTube නාලිකාව ඔස්සේ විකාශනය කිරීමේ මේ ප්‍රචාරණ දායකත්වයේ දරන්නේ ශ්‍රී රත්නායක මෑණියන්ගේ දූ පුතුන් සහ බෑණලා ලේලිවරුන් ඒ හැම දෙනාම මේ පවුලේ පින්වත් පිරිස. ඇත්තටම මේ ශ්‍රී රත්නායක මෑණියෝ සෑම දවසකම ධර්ම දානමේ පින්කම් නිරතුරුවම සිද්ධ කරන අම්මා කෙනෙක්. හැමදාම වගේ පොහොය දවසකට ශ්‍රී රත්නායක මෑණියන්ගේ ඒ ධර්ම දානමේ පින්කමක් තියෙනවාමයි. ඉතින් එහෙමනම් අදත් ඒ රත්නායක මෑණියන්ගේ දූ පුතුන් බෑණලා ලේලිවරුන් පිරිස හැම දෙනාම අද මේ වප්පුර 15ක් පොහොව දවසේ මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරනවා. ඒ නිසා ඒ මෑණියන්ට ඒ වගේ මේ පවුලේ හැම දෙනාට මේ කුසලයේ මහත්ඵල වේවා, මහානිසංස වේවා, නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ මෑණියන්ගේ 76 වන ජන්මදිනය ඔක්තෝබර් මාස 18 වෙනි දිනට යෙදී ඇති බැවින් එතුමියට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමටත් මේ මෑණියන් බලාපොරොත්තු වන පරිදි තා ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසත් මේ උදාර කුසල් උපකාර වේවා කියන පැතුම තියෙනවා. ඒ වගේම ඒ නිවන් දකිනා ජාති දක්වාම උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවණයෙන් වේවා. නිවන දක්වා මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මාසයේටම උපන් දිනයේදී ඇති චන්දුල ඒ වගේම ලිතිර නෙහාන් කින පුතුන් තිදෙනාටම ඒ වගේම කියාශා දියණියට තුරුණුවන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. අධ්‍යාපන කටයුතු හදාරලා රටට ජාතියට ආගමට වැඩදායි පුණ්‍යවන්ත දරුවන් හැටියට කටයුතු කරන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරලෝ සැපත් පියාණන් වන රාජා රත්නායක මහත්මාට දෙපාර්ශ්වයේම මියගේ දෙමව්පියන්ට ඩී ගෝතමී මාතාවට සංසාරගත පින් බලාපොරොත්තු වෙන සියලුම ඥාති හිතමිත්ත ආදී හැම දෙනාටම මේ කුසල් නිවන් පිණිස වේවා. ආරාමේ වැඩ සිටින ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත් ශ්‍රී රත්නායක මෑණියන්ගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.